ඔබ දකින්න ඇති ආචාර්ය අජිත් කොළොන්න මහත්මයා ප්‍රකාශයක් කළ තිබුණා. නාගානන්දට මහජනතාව ඇතුළු තිබිච්ච ඒ ප්‍රසාදය තවදුරටත් නැහැ කියලා. ඒ වගේ මොකද තිබුණා ඔහු තනි මතයට වැඩ කරන කෙනෙක් කියලා. මේ සම්බන්ධයෙන් මට ගොඩක් අය කතා කරලා තිබුණා, මොකද්ද මේ කියන්නේ, මේ ගැන කතා කරන්න කියලා. ඇත්තටම අජිත් කොළොන්න මහත්මයාගේ කතාව ඔහුම පිළිගන්නවා ඔහුට මොකද වුණේ කියන එක. කියන්න තියෙන්නේ ඔවුන්ගේ අභිප්‍රාය වුණේ මේ මෙතිවන ව්‍යාපාරය පුරා දැන් ඔහුත් විසි වුණා NPM එකෙන්. ඔවුන්ගේ එකම අභිලාෂය වුණේ කෙසේ හෝ නාගානන්ද මෙතනින් ඉවත් කරන එක. මොකද ජනතාව ඒ නැගගෙන ආපු රැල්ල මොකද ගෙනාවේ වැඩපිළිවෙළ තනිකරම සිස්ටම් චේන්ජ් එකක්, 225 නිරපහැරලා ගෙන සිස්ටම් චේන්ජ් එකක්. ඒවටේ ආපු ඒ ජන රැල්ල කොහොමද කඩාගන්නේ කියන එක තමයි ඔවුන් සංවිධානය කරලා තිබුණේ වැඩපිළිවෙළ කුමන්ත්‍රණය. ඒකෙදි තමයි ඔවුන් කල්පනා කළේ මේක කියන්න මොන රටට මේ දෙන්න හදන පණිවිඩය ඉතා භයානකයි. ඒකයි අර කියන්නේ නාගානන්දට තිබිච්චේ ජනරල් ඉවරයි පිළිගන්නේ නැහැ කියලා තවදුරටත්. ඔවුන් එක තිබිච්ච එකම ගැටලුව මොකද්ද? ඔවුන්ට එකඟ වෙන්න බැරි වුණේ කුමටද? මේ සිස්ටම් චේන්ජ් එකට. කවුටත් හැම විටම හැමදාම කියන දේ තමයි ඔබට මේ බහුතරයක් ඇත්තටම ඉන්නේ හොරෙන් හරි පොඩ්ඩක් කුණු කන්න තියනවා නම් ඒකට කැමති. ඒකට කොහෙත්ම ඉඩක් නොදෙන සිස්ටම් චේන්ජ් එකට මොවුන් කැමති නැහැ. කොටිම කියනවා නම් මහජනතාව බලගන්නවල රටේ ওই ප්‍රධාන ආයතන තුර ජනාධිපතිවරයා, කැබිනට් මණ්ඩලය, මන්ත්‍රීවරු, අධිකරණයේ මොවුන් සියලු දෙනාම නීතියේ ආධිපත්‍යයෙන් ඇද්ද බැඳ තබන වැඩපිළිවෙලකට මොවුන් දැඩි බයක් දක්වනවා. ඒ බිය නිසා තමයි මොවුන් සංවිධානය කළේට මේ කුමන්ත්‍රණය කරලා මේ වගේ කැත වැඩක් කළේ. හැබැයි ඒක දැන් එතනින් ඉවර නැහැ. මොකද මේන් සිද්ධ වෙච්ච දේ මහ විශාල කරපු නින්දාව අවමානය නාගානන්ද පමණක් නොවේ. මේ වැඩපිළිවෙල වටා රොක් වෙච්ච 10,000 වාරයක් 10,000 ගණනක් ශ්‍රී ලංකාව ඇතුළත, ශ්‍රී ලංකාවෙන් පිටත පාර බැහැර යන්න බැරි තත්ත්වයක් ඇති කළා මේ කරපු මහත් නින්දාව නිසා. ඒ නිසා ලබන සතිය වෙනකොට මේ තෝරාගත්ත එක එක්කෙනාට දැන් නීති හමුවේ නඩු පවරනවා. මේක ඇල්ල බරපතල ලෙස, ඒ කියන්නේ සාපරාදී ලෙස මේ වංචාවක් කළේ. මේකට අනිවාර්යයෙන්ම නීති ක්‍රියාත්මක කරන්න ඕනේ. මොකද විකල්පය කියලා කියන්නේ මහ ජනතාව මේ රටේ අපේක්ෂා කළේ වසර 71ක් තිස්සේ මේ රට කාලා විනාශ කරපු දේශපාලන පක්ෂ දෙක සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කළා. පැහැදිලි වැඩපිළිවෙළක් ගේන අරගෙන එන සංවිධානයක් මිසක් ඔවුන්ව ආරක්ෂා කරන ඒ පාරෙම යන සංවිධානයක් නොවේ. නමුත් කනගාටුයි කියන්නේ මේක තමයි ඔය විකල්පයේ කියන හැම කෙනාම ආවේ පාවිච්චි කළා ජනාධිපති මැතිවරණය. ඔවුන්ගේ සිහිනය වුණේ ඒකයි. ඔබට බලන්න පුළුවන් මේ අජිත් කොළොන්නේ අර ජපානයේ මහත්මයෙක් සමග තියෙන සාකච්ඡාව විදිහ කියනවා, අපි දේශපාලනයේ ලදරු, නමුත් අපි ජනාධිපතිවරණය කොහොම හරි පාවිච්චි කරනවා, එක දිස්ත්‍රික්කකින් කොහොම හරි එක්කෙනෙක් හරි අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තුවට දානවා කියලා. ඇත්ත කතාව ඕකයි. ඒක තමයි අනිත් අයටත් උනේ. ඒක තමයි ඔක්කොගෙම මහ ජනතාව ඕකට සෑහෙන කිපුණා. ඇයි? උන් ඔක්කොම අපේක්ෂා කළේ මොකක් හරි ජනතාවගේ අභිලාෂය, සිහිනය, සිස්ටම් චේන්ජ් එකක්. ඒකට තිබිච්ච ඒ ඉඩකඩ අහුරපු නිසා තමයි මොවුන්ගේ ඇපත් නැතුව යන්න සිද්ධ වුණේ, කනගාටු. නමුත් මේ වැඩපිළිවෙලට දස අතින් ආධාර උපකාර කරපු, කැපකල උපරිම වශයෙන් කැප කරපු කාටත් නාගානන්ද වගේම තමයි සියලු දෙනාටම විශාල අපහාසයක්, අවමානයකට මුහුණ දෙන්න සිද්ධ වුණා. ඉතින් මේ ටික කියන්න ඕන. ඔහුට පමණක් නොවේ, දැන් ඔහු සම්බන්ධයෙන් නොයෙකුත් කතා එළියට එනවා මම දැක්කා. ඔබේ
ඔය තියෙන ඔබේ ආචාර්ය පදවිය කොහෙන්ද ගත්තේ විශ්වවිද්‍යාලේ හෙලි කරන්න කියලා. ඒ වගේම හමුදාවේ බුද්ධ්‍යාංශයේ ප්‍රධානී ඔබ කොයි හමුදාවේද කියලා අහලා තිබුණා. මේ රටේ මහ ජනතාව බලන් ගියාම වංචා කරන්න මේ ප්‍රධාන පක්ෂ දෙකයි විතරක් නෙවෙයි. මේ කට්ටියටම මේකට මොවුන් සම්බන්ධයි. ඒකින්ද මේ දේ කියන්න ඕනේ මේ රටේ මහ ජනතාවට නැවත වතාවක්. දැන් ඉදිරියට එනවා පාර්ලිමේන්තු මැතිවරණයේ මැයි මාසේ අප්‍රේල් නැත්තම් අග නැත්තම් මැයි මාසේ මොවුන් දැන් උත්සාහ කරන්නේ නාගානන්දව සම්පූර්ණයෙන්ම යටපත් කළ ඉවරයි. ඒකයි ඔහු කිව්වේ ඔහුට තිබිත් විශ්වාසී ඉවරයි කියලා කල්පනා කළේ. දැන් අපිට වැඩේ හරි. දැන් අපිට මේ වැඩේ කරන්න පුළුවන් පාර්ලිමේන්තු මැතිවරණයේ. ඒකට ඉඩ ලැබෙන්නේ නැහැ. මොකද ඔබට පොරොන්දු වෙච්ච වැඩසටහනක් තිබුණා රටේ මහ ජනතාව විසින්ම පිළිගෙන ආඩම්බරයෙන් ඒ වගේම ගෞරවයෙන් පිළිගන මෙරටේ නීති ආධිපත්‍ය හරියටම ස්ථාපිත කළා. අධිකරණයේ ස්වාධීනත්වය 100%ක්ම තහවුරු කළා. මේ ආයතන තුනම ඔබේ බලයට යටත් කරන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ලබන මාසෙ වෙනකොට සම්පූර්ණ මෙලි දක්වනවා. ඒක තමයි මේ රටේ ඔබේ සිහිනය විය යුත්තේ. මොකද්ද මේ ආයතන තුනම විනිශ්චකාරවරු වෙන්න පුළුවන්, මන්ත්‍රීවරු වෙන්න පුළුවන්, අමාත්‍යවරු වෙන්න පුළුවන්, රාජ්‍ය නායකයා වෙන්න පුළුවන්. මේ ඔක්කොම නීතියේ ආධිපත්‍යයෙන් ඇද බැඳ තවන වැඩ පිළිවෙලා. ඒක දැන් සම්පාදනය කරලා අහවරයි. ඒකේ මුද්‍රිත පිටපත අපි කෙසේ හෝ ජනවාරි මාසේ එළි දක්වනවා. මේකට ඉන්නවා විද්වතුන් තුන් දෙනෙක්ගේ මණ්ඩලයක්. මේ තුන් දෙනාගෙන් දෙන්නෙක් ඉන්නේ එක්කෙනෙක් ඉන්නේ ඔස්ට්‍රේලියාවේ, තව එක්කෙනෙක් බ්‍රිතාන්‍ය ශ්‍රී ලාංකිකේ, අනිත් එක්කෙනා ඔස්ට්‍රේලියාවේ, ලංකාවේ මම ඉන්නවා. අපි මේක ඔබට මුළු රටටම එළි දක්වලා දෙනව ඕන කෙනෙකුට මේක පිළිගන්න පුළුවන්. නව ජනාධිපතිවරයා හැටියට පත් වූ ගෝඨාභය රාජපක්ෂ මහතාට මෙන්ම සජිත් ප්‍රේමදාසටත් ඒ වගේම විකල්පයේ ඕන කෙනෙකුටත් දෙනවා මෙන්න වැඩසටහන. වසර 76කට පස්සේ මාතෘභූමිය මේ මහා ඛේදවාචකයෙන් ගලවා ගැනීම සඳහා ඔබට සැබවින්ම ඔබේ සිහිනේ එවනම් එනම් මෙන්න වැඩපිළිවෙල, මෙන්න මේක රටේ ක්‍රියාත්මක කරන්න මේ නැති වෙලා ගිය මාතෘභූමිය වේගයෙන් ඉදිරි ගමන තහවුරු කරන්න මීට වී වැඩසටහනක් නැහැ. මොකද එහෙම කියන්නේ මේකෙන් කාටවත් සහනයක් ලැබෙන්නේ නැහැ. රාජ්‍ය නායකයා කවුරු වුණත් ඔබට දකින්න පුළුවන් ඔබ සම්මත කරන මේ ව්‍යවස්ථාවෙන් පස්සේ මේක තමයි ඔබේ සිහිනේ වී යුත්තේ. පාර්ලිමේන්තු මැතිවරණයේදී මම දැක්ක කියනවා දැන් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා මට කොහොම හරි දෙන්න 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය ඉවත් කරන්න කියලා. ඒක කොහෙත්ම කරන්න බෑ. ඒක නෙමෙයි වෙන්න ඕන. 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය නෙමෙයි වියත් වෙන්න ඕන. මේ රටේ සෑම කෙනෙක්ම නීති ආධිපත්‍යයට යටත් කරන්න ඕන. දැන් තියෙන ව්‍යවස්ථාවෙන් දීලා තියෙන ජනාධිපතිවරයා කරන ඕනම අපරාධයකට ඔහුට විරුද්ධව නඩු පවරන්න බෑ කියලා. ඒක තමයි අපේක්ෂකත්වයේ ඉදින් එන්නත් කලින් වසර 7 බරගානකට බොහොම ඈත කරපු බරපතල අපරාධවලට දිරිබුදු චෝදනාවලුත් ඔවුන්ව නිදහස් කරන්න නීතිපතිවරයා කටයුතු කළේ මෙන්න මේ තියෙන නීතිමය ප්‍රතිපාදනය. හැබැයි ඒක ඔහුට අදාළවන්නේ නැහැ. ඒකින්ද ඒවා සම්පූර්ණයෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ඉවත්වන්න ඕන. ඒ වගේම තමයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තියෙන්න බෑ ඔබේ අයිතිය යම් තැනතෙක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් වෙනවා. දැන් එකේ 29 වෙනි වගන්තියේ පාර්ලිමේන්තුව විධායකයේ අමාත්‍යවරයෙක් එහෙම නැත්නම් රාජ්‍ය නායකයා විසින් කරන ලද බරපතල වංචා ඔබේ අයිතිවාසිකම් උල්ලංඝනය කරන අවස්ථාවකදී ඔබට අධිකරණයේ හමුට වුණු ගෙන්න බැහැ කියලා තියෙනවා 29 වෙනි වගන්තියෙන්. මේ ඔක්කොම අහෝසි වෙන්න ඕන. ඒ වගේම දැන් ඔහු කියමින් යනවා මේ රටේ පවතින එකම නීතියක් පමණයි. ඒකත් හුදෙක් වචනයට පමණයි. ඒකත් කරන්න නම් අනිවාර්යයෙන්ම ව්‍යවස්ථාවෙන් තියෙනවා 16 වෙනි වගන්තියෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව රටේ උත්තරීතර නීතිය උවද ඊට පටහැනි සියලුම නීති තවදුරටත් පවතින්නේ කියන එක ඒක වහාම ව්‍යවස්ථාවෙන් ඉවත් වෙන්න ඕන. ඒකින්ද මේ වැඩපිළිවෙල දියත් කරලා තියෙන්නේ මේ සිස්ටම් චේන්ජ් එක හදලා තියෙන්නේ කවුරුවත් ආරක්ෂා කරන්න නෙමෙයි. මේකේ ආරක්ෂා කරන්න නැහැ. මොකද හදපු කට්ටිය
උඩින්ම තිබ්බේ මුදුන් මල් කඩ හැටියට තිබ්බේ ඔබව රටේ මහ ජනතාව. ඉතින් මේ ඔක්කොම ආයතන තුනම ඇද බැඳ තබලා තියෙන රටේ නීතිය ආධිපත්‍යෙන් ඒකින්ද මේ රටේ ගමන් මඟ සම්පූර්ණයෙන්ම වෙනස් කරන්න නම් ඒ මේ රටේ අනිවාර්යම විය යුතුයි. ඒ වගේම වැඩ කරන ජනතාවගේ අයිතිවාසිකම් සියල්ලම එවන් නීතියේ ලස්සනට පිළි අරගෙන ලෝකේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ප්‍රඥාප්තිය ඒ වගේම දියුණු රටවල්වල තියෙන මානව හිමිකම් සියල්ලම නව ව්‍යවස්ථාවේ ඇතුළත් හැබැයි අධිකරණයට උවමනා විදිහට ඒවා යටත්කරන නඩු කල් දාන්න අධිකරණයේ සම්පූර්ණයෙන්ම ඇද බැඳ තබලා තියෙන නීතියෙන් කොටිම කියනවා ශ්‍රේෂ්ඨ අධිකරණයේ නීතියෙන් බැඳී හිටන ඕනම අයිතිවාසිකම් නඩුවක් අධිකරණයට ආපුවම මාස 6ක් ඇතුළත ප්‍රශ්න විසඳලා තීන්දුව දෙන්න නුදුන්නොත් අග්‍රමිනිෂ්කාරයා ගෙදර යනවා. දැනුත් තියෙනවා මේක ව්‍යවස්ථාවේ 126 වෙනි වගන්තිය 5 වන උපවගන්තිය මාස දෙකක් ඇතුළත තීන්දුව දුන්නේ නැත්නම් අග්‍රමිනිෂ්කාරවරයා කියන්නේ අධිකරණයේ වගකීමට බැඳෙනවා. නමුත් ඒවා ක්‍රියාත්මක වන්නේ නැහැ. ඒක තමයි අද කියන්නේ මේ රටේ නීති ආධිපත්‍යයක් නැහැ කියලා. ඉන්ද කවුරු හරි මේ අවස්ථාවේදී ඔබේ සිහිනේ වෙන්න ඕන ව්‍යාජ විකල්ප නොවේ. ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක මේ කරපු මහා අපරාධයෙන් මාතෘභූමිය ගලවා ගැනීම සඳහා පැහැදිලි තෙවන බලවේගයක් අවශ්‍යයි. හුඟ දෙනේ ප්‍රශ්න කරන ඇයි ජනාධිපති පැවැත්වීමට මේ විදිහට කට්ටියම වෙන වෙනම තරඟ කිරීමේ ඇති වැරද්ද මොකද්ද කියලා. වැරද්ද මෙන්න මේකයි. මෙතන තියෙන්නේ ලොකුම ගැටලුව මේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකට මේ ගෙනියන රටම වංචා කරමින් මේ කරන මහත් ව්‍යසනයේ අවසානයක් දැකීමට. හැබැයි ඒකට මොවුන් 100%ක්ම දැනගෙන හිටියා. කොටිම කියනවා නම් අනුර කුමාරගේ කට්ටිය කිව්වේ අන්තිම සාකච්ඡාවදී අපි 115ක්වත් අපේක්ෂා කරනවා කියලා. දැන් NPM එකත් කිව්වේ ඒකයි අපි අඩුම ගානේ මේකේ අපිට කොහෙත්ම දිනන්න බෑ. හැබැයි අපි මේක පාවිච්චි කරනවා පාර්ලිමේන්තු මැතිවරණයට එක දිස්ත්‍රික්කයකින්වත් එක්කෙනෙක්වත් ගේන්න කියලා. නමුත් ඒකද ජනාධිපති මැතිවරණයේ අරමුණ විය යුත්තේ. දැන් ඔබ දැක්ක ප්‍රතිඵලයේ ඔක්කොගෙම එක්කෙනෙකුට 3%ක්වත් ගන්න බැරුණා. ඔක්කොගෙම අපැත්‍රාසන්ත වුණා. බිය යුතුව තිබ්බේ එයද? මහා ජනරැල්ලක් නැගී එනකොට කට්ටියටම එකතු වෙලා මම අන්තිම හත්තාවෙත් කිව්වා මට අපේක්ෂකයන් මේ ප්‍රශ්නේ අපි එක්කෙනෙක් ඉදිරියට යන්න ඕන කියලා. අපි එහෙම අපේ අරමුණ විය යුතුව තිබුණේ ඒකයි සියලු දෙනාටම මෙන්න මේ ගෙන ආපු වැඩපිළිවෙල දියත් කරපු කියන්නේ සිස්ටම් චේන්ජ් එක වටා රැස් වෙච්ච මහ ජනතාවත් එක්ක ගෙනියන්න ගෙනියලටම ලොකු ඉම්පැක්ට් එකක් ක්‍රියේට් කරන්න විශාල ජනමතයක් ගොඩනගන්න ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකට ලොකු අභියෝගයක් කරන්න තිබුණා මේ ජනාධිපති මැතිවරණයේදී. ඒකට හැබැයි සම්පූර්ණයෙන්ම අපි නිර්ව්‍යාජ වෙන්න ඕන. එහෙම නැතු වංචනිකව ඒක කරන්න බෑ. ඒක නොකිරීම තමයි මේ ජනාධිපති මැතිවරණයේදී මේ විකල්පය නමින් පෙනී හිටින දේශපාලන පක්ෂ වලින් කරපු ලොකුම අපරාධය රටට. ඒක තමයි ඒ වගේ දැඩි දඬුවමක් රටේ මේ රටේ ජනතාව දුන්නේ ඔවුන් සියලු දෙනාගේ අපේ පවා රාජසන්ත කරමින්. දැන් ලබන ජනවාරි මාසයේ දේශපාලන පක්ෂ ලියාපදිංචි කිරීම සඳහා ආයුධුම් පැත් කඳවනවා. ඒ අවස්ථාවේදී අනිවාර්යයෙන්ම නව දේශපාලන පක්ෂයක් ලියාපදිංචි කරනවා. ජනවාරි 1 ඉඳලා 31 වෙනිදා දක්වා මේ ආයුධුම් පැත් කඳවනවා. ආපහු එතකොට ඔය එක එක තක්කඩි පස්සේ මංකොල්ල කාර්යය පස්සේ ඒවට අහු වෙන්න අවශ්‍ය නැහැ. ඒයින් අනුතුරු මහජනතාවගේ උනන්දුව ඔබ දක්වන එක පේනවා රටේ මහජනතාවගෙන්. ඔබට පේයි තව ටික දවසක් යනකොට දැන් මේ කැබිනට් මණ්ඩලයට පත් කරගත්ත අයගෙන්ම ඔබ දකිනවනේ මේ අලුතෙන් කියන්න ඕනේ නැහැ. ඒ පුද්ගලයෝ කවුද පත් කළේ කැබිනට් මණ්ඩලයට? අමාත්‍යංශවල ලේකම්වරුන්ට, ඒ වගේම අග්‍රාමාත්‍ය ලේකම්වරයාට, ජනාධිපති ලේකම්වරයාට මොවුන් පත් කරපු ගත්ත අයගේ ඇතුළු පැත්ත ඔබ දකිනවා. ඒකෙන්ද ඔහොම යන්න තව ටික දවසක් කොහොම යනකොට ඔබට පේ මේක ඇතුළාන්තයේ සැබවින්ම කුමක්ද කියලා. අපි බලමු. මම අදත් නීතිපතිවරයාට කෙලින්ම ඍජුවම ඌව ප්‍රශ්න කළා. අර රවි කරුණානායක කියලා ඊළඟ රජයේ 2009 යහපාලනේ කියන්නේ මේ මහින්ද චින්තනයේ නඩු පවරපු චූදිතේ මම අද ප්‍රශ්න කළා නැවත නීතිපතිවරයාගෙන්. අධිකරණ තීන්දුවේ කිසිම තැනක ඔහුව නිදොස් කොට නිදහස් කළ නැහැ, ඩිස්චාර්ජ් කළා.
නීතිපතිවරයාට නඩු පැවරීමේ අයිතිය දීලා තිබුණා. මං අධ්‍යහැව්වා දප්පුල ලිවෙරා නීතිපතිවරයාගෙන් ඔබ දැන් ඔන්න දැන් නීතියේ ආධිපත්‍යය තියෙනවා කියලා තියෙනවා වහාම ඔහුට විරුද්ධව නඩු පවරන්න ඕනේ කියලා. මම මේකෙන් කියන්න අදහස් කීමෙන් අදහස් කළේ අන් කිසිවක් නොවේ. අපි බලමු තව බොහොම සීමිත කාලය තුළ රටේ නීතියේ ආධිපත්‍ය හරියට ස්ථාපිත කළ මේ රට හරි දිශාවට ගමන් කරන්න ලෑස්ති වෙනවද කියලා. නැත්තම් ඒ කෙසේ වුවත් නොවුවත් අනිවාර්යෙන්ම පැහැදිලි වැඩපිළිවෙලක් දියත් කළ හිටන් දේශපාලන පක්ෂයක් ලියාපදිංචි කළා පාර්ලිමේන්තු මැතිවරණයට සඳහා පැහැදිලි තීන්දුවක් ගන්නවා කියන එක මම අද ඔබට පැහැදිලි සපත කරනවා. හැබැයි ඒ තීන්දුවේ නිශ්චිතව මම ඔබට කියන්නේ තව දින ගණනාවක් ගත වුණාට පසුව. බොහොම ස්තුතියි.